රස ඒ වගේම මේ සිංහල හින්දු අලුත් අවුරුද්දට ගැලපෙන විදිහ පෝෂදායි පිටු නැතුව වැලිතලප හදන රෙසිපි එකක් තමයි මම අද ඔයාලට අරගෙන ආවේ. ඉතින් මේ පෝෂදායි වැලිතලප එක හදන්න පිටු වෙනට පාවිච්චි කරන්නේ කුස්කුස්. කලින් වීඩියෝ එකකදී මම කුස්කුස් ගැන සඳහන් කරාම මේ මම අහලා තිබුණා මොන කුස්කුස්ද මම පාවිච්චි කරන්න කියලා. ඉතින් මම හිතුවා ඔයගොල්ලන්ට ඒ කුස්කුස් එක පෙන්වන්න. ඉතින් මම කුස්කුස් වලින් මෙතන කප් එකක් පාවිච්චි කරනවා. ඒකට හිමාලයන් පින්ක් ලුණු වලින් මම පාවිච්චි කරනවා තේ හැඳි භාගයක්. ඊට පස්සේ මේ සේරම හොඳින් මේ විදියට කලවම් කරගන්නවා. මේකට ඊට පස්සේ මම එකතු කරගන්නේ නටන උණු වතුර. නටන උණු වතුර වලින් කප් එකමාරක් විතර එකතු කරලා ඉක්මනින්ම මේක වහලා තියනවා විනාඩි 5ක්. විනාඩි 5කට පස්සේ ආයෙත් බලන්න පුළුවන් කුස්කුස් එක හොඳට කුක් වෙලා තියෙනවා. ඉතින් මේ කුස්කුස් එක මේ විදියට හොඳට මල් මල් වගේ එනවා නම් ඒ කන්සිස්ටන්සි එක තමයි අපේ මේ කුස්කුස් එක හොඳට තැඹිලා කියලා කියන්නේ තියෙන සාධකය. ඉතින් මේ තියන්න හොඳට උණු කුස්කුස් අපි එක පැත්තකින් තියලා මේ වගේ පාෂ්මන් පේපර් එකක් දාලා ට්‍රේ එකක මේ විදිහට පොල් තෙල් ගාලා පාෂ්මන් පේපර් එක තියලා ප්‍රිපෙයා කරලා තියාගමු අපේ වැලිතලප එක හැදුවට පස්සේ ලස්සනට තියාගන්න. ඉතින් මේ වගේ පෑන් එකක් අරගෙන මම එකට එකතු කරගන්න යන්නේ කිතුල් පැණි. ඉතින් කිතුල් පැණි කියන්නේ ආයුර්වේදයේ ගොඩාක් හොඳයි කියලා කියන හොඳ කෑමක්. වියවැඩියා රෝගීන්ට, අදිරුදිර පීඩන රෝගීන්ට කිතුල් පැණි සුළු ප්‍රමාණයෙන් හෝ ආහාරයට ගන්න කියලා තියෙනවා සීන් වෙනුවට සීන් ආදේශකයක් වශයෙන්. ඉතින් මම මෙතනදි කිතුල් පැණි අපි කප් එකක ප්‍රමාණයක් එකතු කරගන්නවා. දැන් මේක හොඳින් කලවම් කරගන්න ඕනි. ඊට පස්සේ මම මේකට ස්ටීවියා පවුඩර් වලින් කප් කාලක් එකතු කරගන්නවා. මේක අවශ්‍යම නැහැ, මේක ටෝටලි ඔප්ෂනල්. ඔයගොල්ලෝ ගාව තියෙනවා නම් ස්ටීවියා එකතු කරගන්න. මොකද වැලිතලප කියන්නේ ගොඩාක් පැන් රස කෑමක් නිසා. එකතු කරගෙන සේරම හොඳට කලවම් වෙනකන් මේ විදිහට කලවම් කරලා ඊට පස්සේ මේ වගේ නූල් වැක්කෙන ගානට ආවම අපි අපේ වැලිතලප එක හදන භාජනයට නොන් ස්ටික් පෑන් එකක් තමයි මම මෙතන පාවිච්චි කරන්නේ. ඒකට මේ කිතුල් පෑන් ටික එකතු කරගන්නවා. ඊට පස්සේ ඒකට මම එකතු කරගන්නවා කරදම මුංගු සහ සාලික්ක පවුඩර්, ඒ වගේම මැනිලා තේ හැන් තුන් කාලක් වගේ එකතු කරගෙන පොල් ගාගත්ත පොල් කප් එකක් එකතු කරගන්නවා. මේ සේරම මේ විදිහට හොඳට කලවම් කරගන්නේ මේ පැණි එකත් එක්ක හොඳට මිශ්‍ර වෙනකම්. ඊට පස්සේ හදාගත්ත කුස්කුස් කප් එක එකතු කරගන්නවා. එකතු කරගෙන මේ විදිහට හොඳට කලවම් කරගන්නවා. මිශ්‍රණයේ තෙත ගතිය යනකම් කලවම් කරගත්තට පස්සේ අපේ වැලිතලප මිශ්‍රණය රෙඩි. දැන් අපි ඒක දාගන්නවා අපි කලින් හදාගත්ත පාෂ්මන් පේපර් එකක් දාලා හදාගෙන තියාගත්ත ට්‍රේ එකට දාලා මෙන්න මේ විදිහට ඒක ලෙවල් කරගන්නවා. ඉතින් හරිම ලේසියෙන් හදාගත්ත කුස්කුස් වැලිතලප එක තමයි මේ තියෙන්නේ. හැබැයි භාගයක් වගේ සෙට් වෙන්න තියලා අපිට පුළුවන් මේ විදිහට ලස්සනට කෑලි කපා ගන්න. ඉතින් ඔයාලට පේනවා නේද? පිට්ටු නැතුව අපිට හදාගන්න පුළුවන් පෝෂදායි රසවත් ආහාරයක් තමයි මේ අවුරුදු කෑමේසෙට මම අද ඔයගොල්ලන්ට ගෙනාපු රෙසිපි එක. මේ හරිම ලස්සනට තියෙනවා. ඒ වගේම හරිම රසයි. ඔයාලත් හදලා බලන්න ඔයාලගේ අවුරුදු මේසෙට පිට්ටු නැතුව හරිම ලේසියෙන් හදාගන්න පුළුවන් පෝෂදායි කුස්කුස් වැලිතලප. ඉතින් මම හිතනවා ඔයගොල්ලෝ අද මම ගෙනාපු රෙසිපි එකටත් ගොඩාක් කැමති වෙන්නද කියලා. ඉතින් මේ රෙසිපි එකටත් ඔයගොල්ලෝ කැමති නම් ලයික් එකක් දාන්න, කමෙන්ට් එකක් දාන්න. මේ වගේ තවත් හෙල්දි පෝෂදායි රසවත් රෙසිපිස් වලට ඔයාලා කැමති නම් අනිවාර්යයෙන්ම කවිද ඩෑඩ් චෙප් අපේ YouTube channel එක subscribe කරලා තියාගන්න. එතන තියෙන bell icon එක press කරොත් අපේ වීඩියෝ එකක් upload කරපු සැනින් ඔයාලට ගෙන ගන්න පුළුවන් notification එක. ඉතින් දැන් අපි රස බලන්නයි යන්නේ. මේක හරිම soft, හරිම රසයි. ඉතින් ඔයාලට පේන ඇති මේක සාමාන්‍ය වැලිතලප එකක් වගේමයි, ඊටත් වඩා neat. හරිම රසයි, හරිම soft, පැණි රස හොඳ ගානට තියෙන. ඉතින් ඔයාලත් මේක හදලා බලන්න අනිවාර්යයෙන්ම මේ සිංහල අලුත් අවුරුද්දට. ඉතින් මේ ලබන්නා වූ සිංහල හින්දු අලුත් අවුරුද්ද සාමය සතුට නිරෝගීකම සපිරි සුභම සුභ සිංහල දමිළ
නවවසරක් වේවා කියලා ප්‍රාර්ථනා කරන ගමන් අපි අදට සමු ගන්නවා තවත් රසවත් ඩයට් රෙසිපි එකකින් හමු වෙනතුරු ඔයාලා හැමෝටම සුබ දවසක්.